ඒගේ ප්‍රතුගේේසියෙන් විසින් නිර්මාණය කරපු බල කොටුවක්. ලන්දේසි යුගේදී තවත් විශාල කරලා සම්වර්ධනය කරලා නිර්මාණය කරනවා දැන් සම්පූර්ණය මෙත නදකකින්නට පුළුවන්ගෙන ලන්දේසි ගුව නිර්මාණ කමය. බරු රජමහා විහාරයේ ලෝක සංස්කෘති කුරුමයක් බවට පත් කරනවා ලංකාව දැන්ට හම්බෙලා තියන සිතුවම් තියෙන විශාලත ම නන තමයි දබුල්ල කියන්න. අපි වර්මාය අුරාධපුරිය බලන්න කියලා යනවා. අවරුදු එක්දා ර්සීයක් විතර අපේ රජුරු නිර්මාණය කරපු නගරයක් අපි ගිහිෙල්ලා පැය හතරක් පහක් ඇතුට බලල එනවා එහෙම කියදදිම කොච්චර බොරුවක්්ද අපි විසින් කරන්න කියලා හිතෙනවා. අයිබෝ නාදරණය දිය පුතේ හැම සැෙනසුරාධාවකමහවස හතරයි හතලස් පහට අපි මුණගැහෙන්නේ තවර තිහාසේ පාඩම් හලාව. එතොර මේ අපේ සංස්කෘතික උරුම පාඩමට අදාළව අපි මේ වැදි සාකච්ඡා කරන්නේ ඔබ බලන තුන්හල වීඩුවක. මේ වෙද්දිත්මට ඉස්සල්ලා මේ පාඩමට දාලව තිුණ වේඩියෝස් බල්ලතිබුුණන් නැත්තං ඔට පුළුවන් නාලිකාවඇතුූට ගිහිල්ල හතවසර තියන ප්‍රේලිස්් එකට ගිහිල්ල ඒ වේඩියෝස්ට්ික බලන්න පුළුවන්. මේ පාඩමවිතරක් නෙේ හැමාඩ හැම පාඩමක්ම තියනවා හතවසර තරක් නෙමේ ඔබ අටවසරට ඇදදි නමේ දහයි කොලා පන්තිවටය දේවගේම ඔබ උසස් පේඩ ඉතිහාසයට තරගත්තෝ. ඊට අදාල් වීඩියෝස් පවා තියනවා ඔබ ඉතිහාසට ගොඩා කාදරය කරන වනං ඉතිහාස රස මුසුතැන් ගොඩාක් දේවල් එකතු කරලා මේ විශ්ය ඇතුළි තියන විද්‍යාත්මක තොරතුරු ගොඩාි එකකතු කරලා නිර්මාණය කරපු විශ්ව දැනුම කියල ප්‍රේරිිෂ්ටයකුතුන් චැල්ල ඇතුළෙම අන්තර්ගත වෙලා තියනවා. හරි අපි ගතා කරන ශ්‍රී ලංකාවේ පිහිටි ලෝක උුරුම යුනිස්කෝ සංවිධානයේ විසින් ලංකාවේ තිබුණු පැරේ නිර්මාණ අපේ සංස්ෘති කුරුම කිහිපයක්හු ලෝක සංස්කෘච කුරම බවට නම් කලා පත්කලා මොනවද එහෙම නම් කරන පත් කරලා තියෙන අපේ රටේ තිබුණ උරුම මීට ඉස්සල්ල වීඩිය එකේදී ඔබට කියල දුන්න සාකච්ඡා කලා ොහොමද යමක් ලෝක සංස්කෘති කුරුමයක් බවට පත් වෙන්නේ. ඒ නිර්ණායකවලට අනුව අපේ රටේ තිබුණු පැර නිර්මාණ හයක්හු යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක සංස්කෘති කරම විදදිය නම් කරන තියෙනවා.ඒ පැරණි අනුරාධපුර නගරය. පැර අනුරාධපුර නගරය. මතකතියා ගඩ අනුරාධපුර නගරයන මේ පැරණි අනුරාධපුර නගරය තමයි ලෝක සංස්කෘති කරුමයක් විදිහය නම් කරලා තියෙන්නේ. කවද මේක ලෝක සංස්කෘති කුරමයක් බඩට පත් කලේ. ප්‍රිස්තුර්ෂ එද්දාස් නමසය අසූ දෙකේදී. ක්‍රිස්තුවර්ෂ, එදදාස් නමසය අසූ දෙකේදී. ඇයි මේක ලෝක සංස්කෘති ගුරුමයක් විදිියහ නම් කලින්. දරහෝ අනුාධපුර නගරය කියල කියන්නේ සෑහෙන පැරෙන් නිර්මාණ ප්‍රමාණයක්, ස්මාර්ග ප්‍රමාණයක් තියෙන තැනක්. ශ්‍රීීම හාබෝධිය ලෝකයේ මිනිස්සකු විසින් රෝපණය කරපු පැරණිම ෘක්ෂයැවගේ මරුවන් වලි මහාසෑය අභේගිරිය ජේතවනය මේ වගේ විශාල දාගැබ් වගේම මහාපාරිධානසාාලාව තියෙනා ලොවා මහා ප්‍රාසාදේ තියෙනවා. කුට්ටම් පොකුණ මේ විදිහට පොකුණ වර්ග තියෙන බේකිරියීමම කොච්ට පුගුණු තියෙනවද දැවැන්ත පැරේ නිර්මාණ ප්‍රමාණයක්. ක්‍රන්ම සූයන උද්‍යානහා සම්බන්ධ ප්‍රබන තැනක්. රන්ම සූයන. මේ විදියට අනුරාධපුර නගරේ කියල කිය කියන්නේ පැරණ ස්මාරක ගොඩ නැගිලි තියෙන සහෙන ප්‍රමාණයක් තියෙන තැනත්. අවුරදු එක්දා සාර්සිියකට ආසන්න කාලයක් අපේ රජවරු විසින් වරින්වර වරින්වර නිර්මාණය කරපු ගොඩනැගලි විශාල ප්‍රමාණයක් මේ නගරය තුළ, දැ ගන්න පුළුවන් ඇත්තටම අපි වර්තමානය අනුරාධපුරයේ බලන්න කියලා යනවා. අවුරුදු එක්දා සාර්සයයක් විත අපේ රජුරු නිර්මාණය කරපු නගරයක් අපි ගිහිල්ලා පැය හතරත් පහ කඇතුලට බල යනවා. එහෙම කියදදීම කොච්චර බොරුවක්ද අපි විසින් කරන්න කියලා හිතෙනවා. අනුරාධපුර කියන පැරණි භූමියය බලනවනම් මේ ලෝක සංස්කෘතික නගරය බලන්ඩ යනවනම් මාස ගානති සෙබලන් ඕන ඒ තරං පැරණි මිනිසුන්ගේ විශිෂ්ඨත්වේ නිර්මාණශීරීභාවය තාක්ෂණය මේ දේවල් එකතු වුණු. නගරයක් අනුරාධපුරේ කැනෙ මෙන්න මේ වටිනාකම නිසා යුනිෙස්කෝ සංවිධානය එද්දාස් නමසි අසූ දෙකේදි, පැරණි අනුරාධපුර නගරය ලෝක සංස්කෘති පුරුමයක් බවට පත් කරනවා. එවගේම එද්දාස් නමසි අසූ දෙකේදම. ලෝක සංස්කෘති කපුරුමයක් බවට පත්කරන අපේ රටේ. වත්ක ස්ථානයක් ඒ තමයි පැ පොොන්නරන පැර පොළොන්නරු නගරය මේකත් ලෝක සංස්කෘති ගුරුමයක් බවට පත් කරන්නේ එද්දාස් නමසය අසූ දෙකේදිමයි. මහා විජේබව රත්තුමාගෙන් පටන් ගන්න පොළොන්නරු නගරය අවසංගන්නේ පරාක්‍රම පාණ්ඩගෙන් කාලිග මාගේ ආක්‍රමණයයක් එක මේක විෙනස් වෙල යනවා මේ නගරය අවුරු දෙසීකට ආසන්න කාර්ශීමාවක් පවතින්නේ ක්‍රිස්තුවාර්ශය එද්දාස් හැත්තෑවින් දල එද්දාස් දෙසිය පහළෝ වෙනකම් ය කියන කාල සීමාව තමයි පොළොන්නරු නගර තිබුණේ හැබයි ඒ කාලසීමාාව ඇතු ලත පොළොන්නරු නගරය තුළ බිහිවුණු ප්‍රබල පාලකය තුන් දෙෙනෙක් හ ජ බව් රත්තුමා හා පරාක්‍රයම් බාව රත්තු මසා නිශ්ෂංකමල්ල. මෙන්න මේ පාලකයෝ නිසා දැවන්ත නිර්මාණ ප්‍රමාණයක්, බෞද්ධසා හින්දු ඉස්මාරක සෑහන ප්‍රමාණයක් නගරේතුර දකින්න පුළුවන්. පොන්නරව අට ගේ කියල කිය හැරි විශෂ් නිර්මාණයක් කියඒවගේම තිවංක පි තියෙන රංකොත් හරතියෙන කිරි හර පොන්නරුවි කිරිවිහර ලංකාතිලක පිළිමගේ රජවාලිගාම කිහිපයක්ත්තියෙනවා. රාජ සා මණඩපතියෙනවා. පරාක්කම බාව රත්තුමාගේ වජයන්ත ප්‍රසාදය කිය තට්ටු හතා ඔස්ස ගොඩ නගෙල්ල. එඇතුමගේ රජ මාලිගාව. නිෂ්ාකමර රජතුමාගේ රාජ සබා මණ්ඩ පේතියෙනවා. නිිෂ්ෂං කලතා මණ්ඩපේය පිරිත් මණ්ඩපයක් කියලාත් විශ්වාසකරනවා සත්මහල් ප්‍රාසාදය ශිව දේවාර තියනවා. පරාක්ක සමුදරයේ දැවන්ත නිර්මාණයක් තෝපා දුමුටුල එරබදු කියන බැවත්තුන එකට එකතු කර නිර්මාණය කරපු දැවැන්ත නිර්මාණයන් මේ කියන හේතු නිසා පෑනි ොන්නරු නගර එදහස නසි අසූ දෙකේදී ලෝක සංස්කෘතික උරුමයක් බවට යුනෙස්කෝ සංවිධානයවිසින් නම් කරනවා. අපේ රටේ ඉතිහාසය අපේ රට ප්‍රෞ්ඩත්වය විදාදක් වන තවත් දැවෑන්ත නිර්මාණයක්. එද්දස් නමසි අසූ දෙකේදම ලොක සංස්කෘතික උරුමයක් බවට පත්වෙනවා. ඒ තමයි සීගරිය එදහස් නමස්ස අසූ දෙක වර්ශයේදිම ලෝක සංස්කෘතික උරුමයක් බවට පත්වෙනවා. සීගිරිය පිළිබඳව මම වැඩි විස්තරයක් කරන්න එහැමන් ඇත් නම් විස්තරයක් කරන මමදයි සූදානම් නෑ. හේතුව මම ඔබට ලබා දෙෙන ඒළඟ ේඩිය කේදි කතා කරන්නේ විශ්මික සීගිරිය. කියන මාතෘකාප ගැන. ඉතින් එතනැද. සීගිරිය ලෝක උරුමයක් බවට පත්කිරීම සාධාරන්ද අසාධාරද. හරිද වැරදිද. කියන කාරණය සාකච්ඡා කරුම්. රි මොනවා හෝ හරි වට්ටිනාකමක් සහිත නිර්මාණ ටිකක්. තිබුුණුන් නිසා එදදා සමසි අසූ දෙකේ දී අනුරාධපුර නගරවගේ පැරණි පොළොන්නරු නගැර වගේම සීගිරියත් ලොක සංස්කෘති කරුමයක් අ බවට පත්වෙනවා ති අපි සතුටුුවෙන් ඩෝන අප එහෙම නිර්මාණ ප්‍රමාණයක් දකිින්ට ලැබීමන් පිළිබඳව. එවගේ ලංකාව තියන සිතුුවම් සහිත විශාරතම ලන සිතුුවවම් සයිත විශාලත මලෙන එද්දශන මසිය අනුව එකේදී ලෝක සංස්කෘති කරුමය අබවට පත්වෙනවා ඒ තමයි දඹුළු රජමහ විහාරය. දඹුලු රජමහා විහාරයේ. දබරු රජමහා විහාරය ලෝක සංස්කෘති කුරුමය අබ්බවට පත්කරනවා ලංකාේ දැන්ට හම්බෙලා තියෙන සිතුවම් තියෙන. ශාලතම න මයි බුල්ල කියන්නන්නේ ඔබට දබුලු රජමහා විහාරය පිළිබඳව සහ එකේ තියෙනවා දරුවෝ එක බුදු පිරිිමයක් ඒ බුදු පිළිමේ පිළිබඳව විශේෂ විස්තරයා වෙනස් වෙනස් විස්තරයක් ඔබ නොදන්න තොරතුරා. විශ්ව දැනුම කියන පේලිෂ්ට කැපතුලේ මම දීලා තියෙනවා දබුල්ලේ ලෙන පටන්ගන්න තැනම ලෙන් මාලා පටන්ගන්න තැනම තියන ලෙනේ තියන බුදු පිරිමේ. සැතැන බුදු පිරිමයක්ත්ද මෙම නත්නම් පිරිිව ු පිමිය අද. බදුන්වාන්සගේ සැත පැනරියෝද තියනෙන බුදු හාදුරුව පිරුවන් පැරියෝව තියෙන්නේ මේ පිළිබඳුව පොඩි විග්‍රහයා ඒ විීඩිය ඇතුළ තියෙනවා අවශ්‍යනංගිල බරණ පුළුවන් වැඩිපුර ැනමට කෝමහරි වලගම්බා රජතුමාගේ රාජ්‍යකාරදි භාවිතාවෙන දඹුලු දමුුල් ලෙන් පද්ධතිය පසුකාලීනව විහාරයක් බෝඩ පරිවර්තනය වෙනවා නිශ්ෂංක මල රජතුමා දමුල්ෙ තියෙන බුදු පිළිමවල රත්තරං ලේපෙ කරලා ලෙනේ තියන බුදු පිළිමවල. පරතෙරනැ ගඩ පස්ේ ඒලන ඇතු තියන බුදු පිළිමළ රත්තරං ල පෙ කළ ස්ර්ණ ගරි ගහ කර නම් කරනවා එති නුවර යුගයේදී ී ේශව රජසිංහ රත්තුමය කාල මේවා නැවත ප්‍රතිසාංස් කරනය වෙනවා තියනෙ වටිනාකම පද නම්රගෙන ලෝක සංස්කෘතික උරුමයයක් බවට එද සනයායනුව කේද රංගිරි දඹුරු ලෙන් විහාරය රජමහාවිහාරය නම්කිරීම සිදු කරනවා. ඒවගේ ප්‍රතුගේශයෙන් විසින් නිර්මාණය කරපු බල කොටුවක්. ලන්දේසි යුගයේදී තවත් විශාල කරලා සම්වර්ධනය කරලා නිර්මාණය කරනවා. දැන් සම්පූර්ණය මෙතන දකිින්ට පුළුවන්ගෙන ලන්දේසි ග්‍රහ නිර්මාණ ක්‍රමය. සම්පූර්ණිමතිය ලන්දේසි ග්‍රහ නිර්මාණ ක්‍රමය. ඒ තමයි ගාලු කොටුව. එතන තියන ලන්දේසි ගෘහ නිර්මාණ ක්‍රමයේ බල කොටුව නිර්මාණය කරත් දේ භාවිතා කරපුයේ දේවල් නිසාම ඒ ක්‍රමය නිසාම. ගාලු කොටු වෙද්දහස් නම සියයා අසු අටේදී. ගාලු කොටුව ලෝක සංස්කෘතික. උරුමිය බවට පත් කරනවා. ගාලු කොටුව මේක ලෝක සංකෘති කරුමයක් බවට පත්වෙන් එදස් නමසි අසු වටේදී ප්‍රතුගීසි විසින් හදන්නේ පසුව විශාල කරලා නිර්මාණය කරණ ලන්දේශයෙන් විසින්. එවගේ එක නගරයක ඉතිරි වෙලා තියෙන වටිනා ඉස්මාරක. එවගේම ගොඩ නැගෙලි ඒ නගරයත් එක්කම බැදුණු වෙනම ආගමික පසු විමත් තියවා අදරුව නගරය තුළ වෙනම සංස්කෘතික උත්සවවැටික් වෙනවා. ඒ නගරය තුළ හරි බටිනා නිර්මාන්ටික්ත් තියනවා. වැදගක්මද අර සංස්කෘතික උසෝටියකුත් යනවා මේ ඔොකෝ හින්ද ඒ නගැරෙත් ලෝක සංස්කෘති කරුමිය අ බවට පත් කරනවා. අපේ හය වෙන ැතම් මම කියන්ඩ යන හයවැනි ලෝක සංකෘතික කුරුමි ම මෙහෙම කියදෝපට අදහක් කෙන වැති ම මොක් ගැද කියන්න කියයනකි කියෙේතමයි දනදා මාලිගේ ඇතුළු මහනුවර නගරය. දනදා මාලිගේ ඇතුළු, මහනුවර මහනුවර නගරය මේ නගර යතුන් සංස්කෘති කුරුමයක් බවට පත්වෙනවා. ඉතින් ඇයි මේ නගරයේ සංස්කෘතික උරුමයක් බවර පත් කරන්නේ නගරය අමං ස් සල්ලා කිවගේ ගොඩ ැගලි පද්ද තිය තිෙනවා එවාගේ වෙනම ආගමිෙක් සංස්කෘතික කටියයුතු ටිකම් මේේ නගරය කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙනවා මර දළදා මාලිගාව ඒවාගේ පැරණි රජවාසලත් තියෙන මගුල් මඩුව තියෙනවා. එගේ ඇසල පෙරහැර වෙනම සංස්කෘතික මංකල්්‍යයක් මේ ඔක්කෝොම දේවල් එක් එද්දා සමසියාසූ වටේදී. මහනුවර දළදා මාලිගාව ඇතුළු මහනුවර නගරේ. ලෝක සංස්කෘතික කරුම බවට පත්වනවා. ොංචි රටක් වෙලා අප අපේ රටේ මෙච්චර ලෝක සංස්කෘති කුරුම් ප්‍රණයක් තියෙනවා කියන එක පිළිබඳව අපි සතුටු වෙන්න ඕන ඉතින් අපේ වගකීමක් මේ සියලු දේවල් ආරක්ෂා කරගන්න එක. අපි ගිළඟ වීඩ එකේදේ විස්්මිත සීගිරිය පිළිබඳව සාකච්ඡා කරමු ඉගෙන ගමු සියලු දෙනාටම අයිබෝවන් ලබන සැනසස්ුරා වුණ ගේහම.